පවුල විස්තර ගත්තොත් මගේ බිරිඳ රොෂ්ණී වගේම මගේ අවුරුදු 4ක් වයස පුංචි කියාන් ඊට පස්සේ අපිට ලැබුණ පුංචි පුතෙක් එයාගේ නම නිමෙන් එයා ලැබෙද්දී අපිට ලොකු ප්‍රශ්නයක් වුණා ඇත්තටම මෙයාව හම්බ වෙන්න මාස 8 දී වගේ තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ මෙයාගේ ප්‍රශ්නයක් තියෙනවා මෙයා ඩවුන් සින්ඩ්‍රෝම් බබේ කියලා. ඇත්තට මම ඒ වෙලාවේ දන්නේ නැහැ මොකද්ද මේ ඩවුන් සින්ඩ්‍රෝම් කියන වචනේ තේරුමවත් මම දන්නේ නැහැ. ඒුණත් ඒ වෙලාවේ දැන් ඩොක්ටර්ස් ලා මොකද කරන්නේ අපි කියලා. ඊට පස්සේ මමයි මගේ බිරිඳයි අපි එකතුලා අපි තීරණ ගත්තා නෑ. අපි මේ දරුවා අපේ. අපි මේ මෙයාව කොහොම හරි පිහදා ගන්නවා කියලා ඒ ඩොක්ටර්ස් ලා ඉතින් කියද්දි මෙයාගේ ප්‍රශ්න තියෙනවා මෙයා ගැන ජීවිතේ බලාපොරොත්තු තියාගන්න බෑ කියන දේ කියද්දි අපි කිව්වා නෑ. අපි මෙයාව කොහොම හරි අපි ගොඩ දානවා. අපි කොහොම හරි ඒවා බලා ගන්නවා පුළුවන් උපරිමයේ කරනවා කියලා. කොහොම හරි ඉතින් අපි එයාව පුළුවන් උපරිමෙන් එයාව ගෙනියන්න පුළුවන් හැම තැනටම ගිහින් ඩොක්ටර්ස්ලාට පෙන්නලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. කරලා ඉවරලා ඒත් එයා අප්‍රේල් මාසේ, ඒ කියන්නේ මේ අවුරුද්ද අප්‍රේල් මාසේ අවුරුද්දයි මාස 4යි ඒත් මේ ඇඩ්වයිස් හදිසියෙම එයාට හුස්ම ගැනීම පස්වතාවයක් ඇවිල්ලා එයාව හොස්පිටල් ඇඩ්මිට් කරා. ඇඩ්මිට් කරලා එයා එතෙන්දි නැති වුණා. ඉතින් ඇත්තටම මම අද මේ ලක්ෂපති මේ වැඩසටහන මේ එන්නත් පළවෙනිම සහ ප්‍රධානම හේතුව ඒක තමයි. මොකද මම මේකෙන් මට හම් වෙන දෙයක් තියෙනවද? ඒක ඒ ලම් ඒ වගේ දරුවන් වෙනුවෙන් අනිවාර්යෙන් මම කැප කරන්න බලාගෙන මම ආවේ. රන්දික දැන් එක එක ලේබල් වලින් අඳුන්වනවා නේ එක එක කෙනා. සෙමෙන් වැඩින දරුවෝ. ආබාධ සහිත දරුවෝ. දෘශ්‍ය ආබාධිත දරුවෝ. එක එක જાති අපි ලේබල් වලින් අඳුන්වනවා. අඳුන්වලා අපිට ඊට පස්සේ ඒගොල්ලන් අපේ සමාජය ඇතුලේ වෙනස් කණ්ඩායමක් බවට පත් කරගන්න. අපි මේ වෙනස් ජන කණ්ඩායම් හොයන්න හරි ආසයිනේ. ඒක අපේ වැරැද්දක් ඇත්තටම. ඒක අපි ඇතුලේ තියෙන එකක් නේ. හැබැයි අපිට අමතක වෙනවා දැන් අපිත් රෝද පුටුවට වැටෙන්න පුළුවන්. අපිත් වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔබේ මගේ අතර තියෙන සමානකම් මොනවාද වෙනස්කම් මොනවාද? අපි අතරේ නාහය වෙනස්, ඇස් වෙනස්, කට වෙනස්, අපි දෙන්න වෙනස්. හරිද? දැන් අපි ගත්තොත් එහෙම මගේ අත ඇද වෙන්න පුළුවන් ඔය. නේ? අත් දෙකම ඇද. ඉතින් දැන් මේ ඇද මිනිස්සු හැඩ මිනිස්සු නෙවෙයිනේ. ඒ මිනිස්සු ඇද මිනිස්සු. ආ? එතකොට අපි ඩවුන් සින්ඩ්‍රෝම් අර සින්ඩ්‍රෝම් මේ සින්ඩ්‍රෝම් කිව්වහම ඒ සින්ඩ්‍රෝම් ඔක්කොම අපි නිකන් ඇටෙන්ෂන් එකක් දීලා ඒක ජන කණ්ඩායමක් හදලා ඒගොල්ලන් මෙහෙමයි ඔව් අපි ඔක්කොමලා අතර සෙමෙන් වැඩෙන මිනිස්සු ඉන්නවා අපි ඔක්කොමලා අතර විද්‍යාඥයොත් ඉන්නවා ඒ වගේම අපි ඔක්කොමලා අතර එහෙම මොකක්වත් කරගන්න බැරි මිනිස්සුත් ඉන්නවා එයා සෙමෙන් වැඩෙන එයාට මානසික ආබාධයක් තියෙනවා. එයාට අර ආබාධයක් තියෙනවා. මෙයාට මේ ආබාධය තියෙනවා. එතකොට ශාරීරික ආබාධ සියලු තියෙන ඒගොල්ලන් එහෙම නැහැ. එතකොට මේ මානසිකව මොනවා හරි නිකන් සෙමෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි අපිට ප්‍රශ්නේ. ඉතින් ඇයි මේ සමාජෙ මෙහෙම වෙන්නේ? ඒ දිහේ තමයි අපි ඇත්තටම වෙනස් කරන්න ඕනේ. ඕන ආබාධයක් මිනිස්සුන්ට හැදෙන්න පුළුවන්. මේක තමයි අපි සමාජය ඇතුලේ සංවාදයට ලක් කරලා මොකද අපි බෙදෙන බෙදෙන මිනිස්සු මිනිස්සු කියන්නේ මෙහෙම බෙදෙනවා මොනවාද සෙමෙන් වැඩෙන හයියෙන් වැඩෙන දෙමළ සිංහල අර කුලේ මේ කුලේ ඒ කුලේ අරවා මේවා එතකොට අපිට එතකොට තමයි අපිට අරයව පෙන්වන්න පුළුවන් අර අර සෙමෙන් වැඩෙන එක්කෙනෙක් අර මට හිතෙන්නේ රන්දික ඔබ අඬන්න ඔබ ගෙදර දොර වහගෙන අඬන්න ඒ ඔබේ ආවේගේ පිට කරන්න. හැබැයි මං දෙවියන්ගේ නාමයෙන් ඉල්ලනවා. ප්‍රසිද්ධිය අනන්න එපා. මොකද මේ සමස්ත මිනිස්සු අපි හැමෝම උපදිනකොට අපි එක එක ආබාධ සහිතව ඉඳලා තියෙනවා. අපි හැම මිනිස්සෙකුටම දෙන්න ඕන එකම වටිනාකමයි. ඒ වටිනාකම දෙන එක තමයි මම ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටින්නේ ඒ වටිනාකම හැම දරුවෙකුටම දෙන්න. එතන සෙමෙන් වැඩෙන හයියෙන් වැඩෙන අර මේ පැත්තේ ඉඳලා මේ පැත්තට කියවන ඩවුන් සින්ඩ්‍රෝම් තව සින්ඩ්‍රෝම් වර්ග ගොඩක් තියෙනවනේ. ඔබ දන්නවද? ඕටිස්ටික් කියලා අපි කණ්ඩායමක් හඳුනනවා. හරිද? ඔබට වඩා හුඟක් දක්ෂ ළමයි.
මට වඩා හුඟක් දක්ෂ ළමයි. මොනවද දක්ෂතා කියන්නේ? ඒ ළමයා පාලම පහු කරගෙන ගිහිල්ලා එයාට පාලම අඳින්න කිව්වොත් එහෙම පාලමේ තිබිච්ච කණු ගාන හරියටම අඳිනවා. එයා කියවන්න පටන් ගත්තොත් එයා මෙහෙම කරනකොට මුළු පොතම කියවල ඉවර කරනවා. ඒ තරම් ශක්තිමත් දරුවෝ. එතකොට කවුද කවුද ඇබ්නෝමල්? කවුද ඇබ්නෝමල්? මමද ඔය කියන අර ලේබල් එක ගහලා මේ දරුවෝ කියන එක නේද?